සම්බුදු සරණයි සැදැහැති ඔබ සැමට. පින්කල පුද්ගලයා මෙලවදීත් සතුටට පත්වේ. පරලවදීත් සතුටට පත්වේ. තමා විසින් පිනක් කරන ලදැයි සිතා වඩ වඩාත් සතුටට පත්වේ. සැදැහැතුනි, එලෙසින් මෙලව පරලව දෙලවදීම සතුටට පත්විය හැකි මෙලව පරලව දෙලවම යහපත පිණිස පිහිටවන්නා වූ උතුම් වූ පින්කමකට ඔබට සම්බන්ධ වන්නට අවස්ථාව ලබා දෙමින් බෞද්ධ නාලිකාව ඔබ වෙත ගෙන එන ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ අද දවසට නියමිත දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. අද මේ ගතවන්නේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ 15 වන සතිය. අද සිකුරාදා දවසට නියමිතව තිබෙන දේශනාව ස්වාමීන් වහන්සේ මේ සතිය පුරාවටම අපට පැහැදිලි කර දෙන්නේ සමාධිය පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව සිදු කෙරෙන සමාජ කතිකාවත දේශනාව පැවැත්වීම සඳහා සුපුරුදු ලෙසින්ම ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. පානදුර ප්‍රදේශයේ පදිංචි ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව ශ්‍රවණය කරන සැදැහැති පින්වත් ඥාති පිරිසක් අද දවසේදී මේ වැඩසටහන සඳහා තමන්ගේ සැදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනවා. එසේනම් අපි දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර පූරකව ඇරයුම් කරමු. අප සැම කෙරේ මෙත් සිතින් අදට නියමිත දේශනාව පවත්වන හැටියට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධිමානං තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජතිති. සද්ධාබුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. අපේ ප්‍රායෝගික ජීවිතයට ඒ ධර්මය එකතු කරගෙන කොයි විදිහටද ජීවිතය සාර්ථක කරගන්නේ කියලා හොයලා බලන්න ඕනේ. අපේ මානසිකාරයෙන් ඒ උතුම් ධර්මය නැగిලා එන විදිහට සකස් කරගන්න ඕනේ. දින 4ක් තිස්සේ අපි සාකච්ඡා කරා සමාධිය කියන ධර්මතාවය කොහොමද අපේ ජීවිතයට එකතු කරගන්නේ, ඒ තුළින් අපිට ලැබෙන පන්නරය, ඒ තුළින් අපිට ලැබෙන ලාභය මොකක්ද කියලා. චිත්ත ඒකාග්‍රතාවය කියන එක පිළිබඳ හිතේ එකඟ බව, මොකකට එකඟ බවද? ධර්මය තුළ සමාධිය කියන්නේ කුසල සිතුවිල්ලකට එකඟ බව. කුසල කියනකොට අලෝභ, අද්වේෂ, අමෝහ කියන දේවල්. ඉතින් මේ දේවල් වලින් ලැබෙන ප්‍රයෝජනය කතා කරපු අපිට තේරිච්ච ලොකුම දේ තමයි අපිව පාලනය කරගන්න අපේ හිතේ නොසන්සුන් බව නැති වෙන්න සමාධිය කියන එක බොහොම වටිනවා. අපි පොඩ්ඩක් හරි ගැටලුකාරී තත්වයකට එනකොට, ආසාවල් ඇති වෙනකොට, දැඩි ආසාවල්, විෂම ආසාවල් ඇති වෙනකොටත් අපේ හිත ගොඩාක් නොසන්සුන් වෙනවා. විෂම විදිහට තරහ යනකොට හිත නොසන්සුන් වෙනවා. ඒ නොසන්සුන් වීමත් එක්ක සිද්ධ වෙන දේ, මේක මුළු රටටම බලපාලා තියෙන හැටි බලන්න පොඩ්ඩක්, සිද්ධ වෙන දේ බලන්න මොකද්ද කියලා හොඳට ඉතා ගැඹුරින් කල්පනා කරලා බලන්න. අනුන්ගේ ප්‍රශ්නයකදී අපි හොඳට උපදෙස් දෙනවද නැද්ද? අනුන්ගේ පවුලක දෙන්න දෙමාළු අතර යම් ප්‍රශ්නයක් ඇති වුණා කියන්නකෝ නේද? අපි හොඳට අවවාදයි, අනුශාසනා, උදාහරණ එක ඇත්තටමත් අපිට හොඳට උපදෙස් දෙන්න පුළුවන්ද බැයිද නේද? ඇත්තටම පුළුවන්. අපි ඒකට අපිට ඇත්තට මං දක්ෂයි, මං එකට ටික ප්‍රශ්න යාලා නෝදා කියන විදිහට මම කියලා දුන්නා. එකට මං කියන දේ ඇහුවත් එක කියලා හිතන වෙලාවකට
හැබැයි තමන්ට ප්‍රශ්නයක් වුණා කොහොමද? තමන්ගේ පවුලේ හෝ තමන්ට තරහා ගියාම හෝ තමන්ට ගැටලුකාරී තත්ත්වයක් ආපුවාම මොකද වෙන්නේ? ඒක කරගන්න තමන්ට විසඳගන්න බැරුව යනවා. මේ පොඩි දෙයක්වත් විසඳගන්න බැහැ වෙලාවකට. හරි, තරහා ගියාම, ලෝභයක් ඇති වුණාම, ප්‍රශ්න ආපුවාම. අන්න එතනම අපි තේරුම් ගන්න ඕනේ ඇයි මේ කියලා. ඒ තමයි එතනදී තමයි අපිට ලෝභය හෝ දේශය තියෙන්නේ. අනුන්ගේ ප්‍රශ්නේදී අපේ හිතේ තුල ලෝභය දේශය නැහැ. අනුන්ට තරහා ගිහිල්ලා අනුන් දෙන්නෙක් අතර රණ්ඩුවක් ඇති වෙච්ච ලාක අපේ තරහක් නැහැ නේ දෙන්නත් එක්කම. එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ඇත්ත පේනවා. හැබැයි තමන්ට ප්‍රශ්නයක් කරන තමන් දේශය ඇති කරගෙන ඉන්නේ. අන්න ඒ වෙලාවට තමන්ට ඇත්ත පේන්නේ නැහැ. තමන්ට ඇත්ත පේන්නේ නැහැ. ඇත්ත වැහෙනවා. අන්න ඒ හිත නොසන්සුන් වෙන හින්දා අකුසලේ හැටි එහෙමයි. ඒතර අපේ ජීවිත ගොඩාක් පැටලෙන්නේ, අපේ ජීවිත ගොඩාක් විනාශ වෙන්නේ මෙන්න මේ ලෝභ දේශ හින්දා. අධික ලෝභයක් ඇති වුනහම, අධික ද්වේෂයක් ඇති වුනහම අපි කරන කියන දේවල් දන්නේ, අපි හරි දේවල් කරන්නේ නැහැ. අපේ හිතට දන්න ඇත්ත වැහෙනවා. දන්න ඇත්ත වැහෙනවා. ඒක තමයි අපේ හිතේ ස්වභාවය. අන්න ඒ ලෝභ දේශ එන වෙලාවට ඒවා හින්දා හිතේ ඇති වෙන නොසන්සුන්කම, හරි, නොසන්සුන්කම නැති කරගන්න, නොසන්සුන්කම ඇති වෙන්නේ නැහැ සමාධිය වඩපු අයට. හරිද? චිත්ත ඒකාග්‍රතාවය වඩන්න ඒක මහා ලොකු ගොඩාක් අමාරු දෙයක් නෙවෙයි. පුහුණු කරන්නයි ඕනේ. ඒක පුහුණු කරනකොට මොකද වෙන්නේ? අපිට ලොකු ලැබෙන ලාභය තමයි තමන් හරි සංසුන් කෙනෙක් වෙනවා සහ නිවැරදි තීරණ ගන්න කෙනෙක් බවට පත් වෙනවා. නිවැරදි තීරණ ගන්න කෙනෙක් බවට පත් වෙනවා. බලන්න, ප්‍රශ්න හමුවේ නිවැරදි තීරණ ගන්න කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් දේශයේ ඉපදුනාට පස්සේ ඔක්කොම අමතක වෙනවා. අද රට ආරම්භ බලන්න, රටේ නායකත්වයන් පවා බොහෝ මෑත කාලීනව නායකත්වයන් වල හුඟක් වෙලාවට තිබුණා ආසන්න ළඟ ඉන්න අයත් එක්ක තියෙන දේශය. එහෙම නැත්නම් ළඟින්ම ඉන්න එකක් කෙරෙහි තියෙන ඇලීම. තද ඇලීම සහ දේශය නිසා ඒ කට්ටියට මම රට කරවනවා කියලා අමතක වෙනවා. හරි, ඒක ස්වභාවයක්. අපි ඒක ජාතියක් වශයෙන් තේරුම් ගන්න ඕනේ. හරි, කාටවත් දොස් කියලා වැඩක් නැහැ. ඒක තමයි ඇත්තම తত্ত্বය. ඇත්ත తত্ত্বය තමයි තමන් පත් වෙලා ඉන්න. අපි මෙහෙ ඉඳන් කියනවා රටේ නායකයෝ මෙහෙම වෙන්න ඕන කියලා. නේද? මේ කට්ටිය තමයි දන්නේ මේ කට්ටිය වැටලා ඉන්න අසරණ తত্ত্বය. ඒ මොකද අසරණ తত্ত্বය දන්නේ කියන්නේ එයාලා තුල තමයි තව කෙනෙක් මොන හරි කියලා, තව කෙනෙක් මොන හරි කරලා එක්ක දැඩි ලෝභයක් හරි දැඩි දේශයක් හරි ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න යාලා. එතකොට යාලට රටේ වගකීමකින් යුක්ත වෙන්න නිලධාරියෙක් කියලා නිලධාරින්ට අමතක වෙනවා. හරි, වෙලාවකට බලන්න අපි අපිට තාගෙන බලන්න මේක. සමහර විට අපි අම්මා කෙනෙක් විදිහට, තාත්තා කෙනෙක් විදිහට ඉතා සංවර හැසිරීමක ඉන්නවා. හැබැයි සමහරවිට අධික තරහක් ගිය වෙලාවක අල්ලපු ගෙදරත් එක්ක හරි, ගමත් එක්ක හරි, කොහෙත් එක්ක හරි අධික තරහක් ගිය වෙලාවක ඉන්නේ ළමයිද කියලාවත් ගානක් නැහැ. ගොඩාක් ලොකු පරුස වචන කියනවා. නේද? සමහර වෙලාවට රාගාදී කෙලෙස් ධර්ම එකතු වෙලා ලෝභයක් ඇති වෙච්ච වෙලාවක මුළු ගමම මොනවා කිව්වත් එයාට කමක් නැහැ. කවුරු මොනවා කිව්වත් කමක් නැහැ. එයාට කැමති දේ කරන ගතියක් තියෙනවා. අන්නේ ලෝභ දේශ මොහ වලින් මුලා වුණාම වෙන්නේ ඔන්න ඔය වගේ නොසන්සුන් ඇති වෙලා තමන් කරන කියන දේ වරද්ද ගන්නවා. එහෙනම් පළවෙනියෙන් අපි ගත්තොත් එහෙනම් ප්‍රශ්නෙකදී හරියට මුණ දී ගන්න අමාරු වෙනවා. අපි චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරලා නැත්නම් ඒ වගේම තමන්ව මුලාවටපත් වෙනවා. කරන කියන දේ මොනවද කියලා දන්නේ නැතුව හානිකර තත්ත්වයන් තමන්ටම ඇති කර ගන්නවා. ඒ වගේම තමයි අපි අරමුණකට යන්න ගියාම අපි හැමෝටම ඉලක්ක තියෙන්න ඕන. අද කාලේ තරුණයින්ට, අද කාලේ ළමයින්ට, විශේෂයෙන් අපේ ජාතිකයෝ අයට වැඩිපුර ව්‍යසනකාරී තත්ත්වයන් ඉදිරියට යන්න බැරි වෙන්න තියෙනවද නැද්ද? හරියට බාධා, කම්කටොළු, එක එක බාහිර බලපෑම්, මත්ද්‍රව්‍ය, තවත් නොයෙකුත් දේවල් අන්තර්ජාල හරහා, නැත්නම් වෙනත් දේවල් හරහා එක 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 ආකාරයේ නොයෙකුත් දේවල් වලදී එයාලගේ ඉලක්ක සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඒ ඉලක්ක පසෙකලා වෙනත් වෙනත් දේවල් වලට ඇදීලා ගිහිල්ලා හුලගෙන කොලයක් වගේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ සිද්ධ වෙන්නේ හිතේ ප්‍රබල එකඟකම නැහැ. එකඟකමක් නැති හින්දා. හරිද? එහෙනම් මුලාවේ වැටෙන ස්වභාවයකට පත් වෙන්නෙත් ඒකයි. තමන් යන්න ඉන්න අරමුණට ඒ මොනවා නැතත්
අරමුණට යන්න ගියාම අපි ඊයේ පෙරේදත් කතා කරා කෙනෙක් අරමුණකට යන්න ගියාම එයාට නොයෙකුත් විවිධ අරමුණු වගේම තරහ වගේම කම්මැලිකමත් බලපානවා. ඒ වගේම හිතේ නොසන්සුන්කමත් බලපානවා. ඒ වගේ දේවල් වල ඉගෙන ගන්න ළමයෙකුට යමක් මතක හිටින්නේ පවා නැහැ. මතක ශක්තිය පවා නැති වෙලා යනවා. හිත නොසන්සුන් වෙනකොට, පශ්චාත්තාප ඇති වෙනකොට, තමන් යන අරමුණ ගැන සැකයක් පහළ වෙනකොට මේ වගේ තමන් යන අරමුණ ආපස්සට අදින බලවේග හිතේම ඇති වෙන විවිධ අරමුණු කෙරෙහි හිත යන එක එකක්වත් හරියට කරන්න බෑ. හැම පැත්තටම විසිරෙන හිතක් තියෙන කෙනෙකුට එකක්වත් කරන්න බෑ. හිත නොසන්සුන් කෙනෙකුට එකක්වත් කරන්න බෑ. හයියක් නෑ එක දිගට කාගෙන ඉදිරියට යන්න අරමුණ ජය ගන්න තෙක් යන්න හිත හයිය නෑ. අපි මේ වචනේ තමයි සමාජයේ භාවිත කරන්නේ හයිය නෑ, හිත හයිය නෑ. හිත හයිය තියෙන මිනිස්සු මොන තරම් අසාර්ථක වුණත් යම් යම් තැන්වලදී අසාර්ථක පැත්තට එක 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 ලොකු ලොකු දේවල් තමන්ගේ ජීවිතයට ආවත් තමන්ගේ බලාපොරොත්තු වෙන ඉලක්කය දක්වා කොහොම හරි කරලා යනවා. ඒ අය තමයි හැමදාම සමාජයේ ඉහළ තලයකට ගත්තේ. එතකොට අපි පැහැදිලිවම අපිට අමතක වෙන දේ වැඩියෙන් අමතක වෙන්නේ අපේ පින්වත්නි මෙන්න මේ මුලාවටපත් වෙන අකුසල් හින්දා, අධික ලෝභ දේශ මොහ හින්දා. එතකොට ඒ තැන්වලදී අපේ අරමුණට යන්න නම් අපේ චිත්ත ඒකාග්‍රතාවය උපරිම වශයෙන් වර්ධනය කරන්න, වර්ධනය කරලා තියාගන්න ඕනේ. ඒ දැනීම අපි තුළ තියෙන්න ඕනේ. අපි බෞද්ධයෝ විදිහට මේ ධර්මය රැකගෙන ආපු ප්‍රබල ජාතියක් තමයි ලොවෙහි වෙසෙන ප්‍රබල ජාතියක් තමයි සිංහල ජාතිය කියලා කියන්නේ. ඒක අවිවාදයෙන් පිළිගන්නවා. අපි මහා මේ මෑත කාලේිනව අපි මහා දුර්වල, කේඩෑරි, නේද, මුකුත් කරගන්න බැරි අන්න ඒ වගේ මේ ජාතියක් විදිහට හංගඩු ගැහිමින් තියෙන මේ අපේ මිනිසුම මේ හංගඩු ගැහිලා කරන්නේ. අපි අපේ තියෙන දක්ෂකම්, අපේ මිනිසුන්ගේ තියෙන සූරකම්, අපේ මිනිසුන්ගේ තියෙන එකමුතුකම, ශක්තිය, ඒවා පිළිබඳ කිසි දෙයක් හිතන්නේ නැහැ. කිසි දෙයක් ඒ පිළිබඳ ඒවා ඔක්කොම පල්ලෙහාට දාලා යම්කිසි පිරිසක් මේ මෑත කාලේ ලොකු ව්‍යාපාරයක් අරගෙන යන සිංහල ජාතිය කියන්නේ වැඩක් නැති එකක්. ඒක මහා තුට්ටු දෙකේ අය තමයි හැමතැනම ඉන්නේ. ඒකට කිසි චාරයක් නැහැ. ඒකට කිසි උනන්දුවක් නැහැ. ඒකට රට දියුණු කරගන්න බෑ. එතන වීර ගතිය නැහැ කියලා. එනවාට අතීතයේ අරගෙන බලපුවම අපි හෙට දවසේ උරුමය ගැන කතා කරමු. මේ පිළිබඳව අරගෙන බලපුවාම කොච්චරවත් අපේ රටේ සියලු ව්‍යසනවලදී නොවැටි නැගී සිටියේ අභීත සිංහලයෝ. අපි සුමංගල හාමුදුරුව ගැන, වාරිපොළ සුමංගල හාමුදුරුව ගැන ආදි වශයෙන් මම කීප වතාවක් මතක් කරා ඒ වගේ උතුම් චරිත ගැන. නමුත් මේ රටේ ඉතිහාසය ගැන දන්නවා. ඉතිහාසයේ හිටපු ඒ උත්තමයාණන් වහන්සේලා සහ ඒ ගිහි වීර කටයුතු කරපු අය කොච්චර අසාර්ථක තත්ත්වයන් උදා වුණත් ඒ අසාර්ථක තත්ත්වයන් තුළ අභීතව කටයුතු කරපු ජාතියක් තමයි සිංහල ජාතිය කියලා කියන්නේ. එතකොට අපේ මේ යම් පසුබෑමක් තියෙනවා කියලා අපිට නිකං හරි හිතෙනවා නම් හරි අපි කළ යුත්තේ අපේ ළමයින්ගේ, අපේ තරුණයින්ගේ, අපේ හැම කෙනෙක්ගේම හිත ශක්තිමත් කරන එකද නැද්ද? හැම දෙයකට මුල් වෙන්නේ සිත. හැම දෙයකට මුල් වෙන්නේ තමන්ගේ සිත. එහෙනම් මේක හයිය කරන්න ඕනේ නේද? අපිට පුළුවන් සමාජයේ කොටස් හතරකට බෙදා ගන්න සාමාන්‍ය වශයෙන්. හරිද? ඒ අය කරමින් ඉන්න කෘත්‍ය අනුව දල වශයෙන් හතරකට බෙදා ගන්න පුළුවන්. එතකොට අපිට අපි ධර්මය තුල ඉන්න අය විදිහට, ධර්මය ගැන තේරුමක් තියෙන අය විදිහට, බණ අහන අය විදිහට, බෞද්ධ විදිහට අපිට පුළුවන් මේ සමාජ ස්තර හතරට වෙන්වෙන් වශයෙන් යම්කිසි වැඩ පිළිවෙලා සකස් කරන්න, හිත් ශක්තිමත් කරන්න. බෙහෙත් දෙන්න මොන තැන එතනද නැද්ද? නේද? ඔව්. ඒ ශක්තිමත් කරන්න නම් ගැඹුරු හැඟීමක්, ගැඹුරු චිත්‍රයක් හැමෝටම, හැමෝගේම මනසට ඇතුල් කරන්න ඕනේ. හරිද? මොකද්ද මේ චිත්‍රය? මම හෙල්ලෙන්නේ නැතුව ජීවත් වෙනවා. මට තියෙන ලොකුම වීරකම තමයි, මට තියෙන ලොකුම ශක්තිය තමයි මම සැලෙන්නේ නැතුව ඉන්නවා කියන එක. නේද? මම බොළඳ වෙන්නේ නැහැ. මම සැලෙන්නේ නැහැ. මමගේ අරමුණට යනවා කියලා තමන්ට තමන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කරගන්න, තමන්ගේ තුලින් තමන්ගේ ශක්තිය අත්විඳින්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක්, ඒ උරගා බලන්න තමන්ගේ ශක්තිය ශක්තිමත් වෙන්න මගක් කියලා දෙන්න ඕනේ අපේ අයට. ලෝකේ දිනන්න පුළුවන් ලොකුම මග ඒක.
හරි හිත ශක්තිමත් කරගන්න එකයි. බොළඳව කඩා වැටෙන එක නෙවෙයි. මොනහරි දෙයක් උඩ බොළඳව කඩා වැටෙන එක නෙවෙයි. ඇයි මට බැරි වීර කාන්තාවක්, වීර දරුවෙක්, වීර තරුණයෙක් විදිහට නේද? ජව සම්පන්න, බල සම්පන්න කෙනෙක් විදිහට සමාජයේ ඉදිරියට යන්න ඉන්න ඕනම තත්ත්වකින් පටන් අරගෙන. දැන් ඉතින් තටු ගසලා නැගිටලා නැගිටින්න ඕන කාලයයි කියලා මතක තියාගන්න ඕනේ. මේක ජාතික ව්‍යසනයක් තියෙන කාලයක්, ඒක තේරුම් ගන්න ඕනේ. හරි, මේක ජාතික ව්‍යසනයක් තියෙන කාලයක්. මේක ජාතිය පිළිබඳව තීරණයක් ගත යුතු වෙලාවක්. ඇයි එහෙම කියන්නේ? හැම පැත්තකින්ම එලාරගේ කාලේ මීට වැඩිය හොඳයි කියලා මගේ හිත. ඇයි? ඇයි එහෙම කියන්නේ? ඒ මනුස්සයා කඩු පොළු අරගෙන සටනට ආවේ මුහුණට මුහුණ. ඒ සටන්වලදී අපිට අපේ ශක්තිය උරගා බලන්න පුළුවන්කම තියෙනවා. එයාලා සටන් කරේ කයෙන්. ප්‍රභාකරන් කියන කෙනත් සටන් කරේ මුහුණට මුහුණ. ඒ මිනිස්සු තමන්ගේ හිත්වල තියෙන ඒවා එළියට දාලා නේද, මෙන්න මේ දේ වුණ, මේ දේ වුණ කියලා කෙලින් වැඩ කරා එකතකින්. එතකොට දෙකෙන් එකක් විසඳ ගන්න ලේසි නේද? දෙකෙන් එකක් විසඳ ගන්න ලේසි. එක්කෝ ඒ අය, එක්කෝ අපි කියලා, එක්කෝ පරාදීන වෙලා නිකන් හිටිය හැකි, එක්කෝ දිනලා නිකන් දිනාගත්ත හැකි. ඒක ලේසි, ඒක පහසුයි. ඒ එකතකින් ඒ වගේ අයට ගරු කරන්නත් ඕනේ. මොකද කට්ටිය කට්ටිය අදහස් කෙලින්ම කිව්වා, කෙලින් වැඩ කරා, එහෙම දෙයක් කරා. ගරු කරනවා නෙවෙයි මම කියන්නේ, ගරු කර යුතු පුද්ගලෝ නෙවෙයි. නමුත් මේ දැන් තියෙන ඒවට සාපේක්ෂව, දැන් තියෙන බලවේගවලට සාපේක්ෂව යම්කිසි කෙලින් වැඩ කරන ගතියක් තිබ්බ එක ගැන අපි කැමති. නමුත් හැබැයි දැන් තියෙන தත්ත්වය අපි භයානක தත්ත්වය තේරුම් ගන්න ඕනේ. දැන් ඉන්න දැන් සමාජයේ මේ ජාතිය ගිල ගන්න, ජාතිය වනසන, විනාශ කරන ක්‍රමවේද වල තියෙන්නේ බුද්ධිමත්, ඒ කියන්නේ බුද්ධියට කරන අරගලයක්. අපේ මොලේට තමයි ගහන්නේ හරියටම. හරි, අපිව මානසික යුද්ධයක් දැන් තියෙන්නේ. ඒක අපි හොඳට ඉතා හොඳට තේරුම් ගන්න ඕනේ. මේ වෙලා තියෙන දේ මොකද්ද කියලා. අපිව දුර්වල කරන, අපිව මානසිකව වටන, අපේ ඒ සඳහා කෙලින්ම ඍජුවම අපේ මොළයට බලපාන විදිහට මත්ද්‍රව්‍ය තරුණ පරපුර අතර ප්‍රචලිත කරන්න දීර්ඝකාලීන වැඩපිළිවෙළක් අරගෙන යනවා. හරිද? මේක කාලෙක ඉඳලා අපේ ජාතියේ ජනගහනය අඩු කරන්න දීර්ඝකාලීන වැඩපිළිවෙළක් අරගෙන ගියා. දැනටත් ඒක ක්‍රියාත්මකයි. දැන් යන්තම් මිනිසුන්ගේ දැනුවත් වීමක් තියෙනවා. එතකොට ඒව හරියටම හරි ඒ தත්ත්වේ දැන් ඒ දැනුවත් වෙනකොට දැන් මිනිස්සු ආර්ථික වශයෙන් පල්ලෙහාට වැටිලා, දරුවෝ හදන්න පුළුවන් කාලෙ වෙනකොට දරුවෝ හදන එක නැවැත්තුවා. පුංචි පවුල රත්තරන් අරවා මේවා කියාගෙන ඇවිල්ලා ඒක කොහොම හරි ක්‍රියාත්මක කරා, සල්ලි හිටන් දීලා. ඊළඟට දැන් දරුවෝ හදන්න කියලා කියන කාලෙ වෙනකොට මිනිසුන්ට දරුවෝ දෙන්නෙකුට වැඩි හදාගන්න අමාරු தත්ත්වෙට පත් වෙලා ඉන්න ආර්ථික. ඒවා හරිම සැලසුම් සහගතව යන වැඩපිළිවෙලා. එතකොට අපි හැම වෙලේම කල්පනා කරගත යුතු වෙනවා, අපි කොහොමද මේක ජයගන්න නම් අපේ හිත් ශක්තිමත් කරන්න ඕනේ. අපි හයිහත්තිය තියෙන මිනිස්සු බවට පත් වෙන්න ඕන. නිවසකින් අම්මා කෙනෙක්ගේ ඉඳලා හැම තැනකම ඉහළම රාජ්‍ය නිලධාරියා දක්වාම අපි ඒ අය ශක්තිමත් පිරිස් බවට, දුර්වල අය බවට නෙවෙයි ශක්තිමත් අය බවට පත් කරන්න ඕනේ. එයාගේ හිතේ හැම වෙලේම අපි ශක්තිමත් මිනිස්සු කියන හයිය තමන්ට තමන්ව පාලනය කරගන්න පුළුවන් ස්වභාවය වර්ධනය කරවන්න අවශ්‍ය වැඩපිළිවෙල හදන්න ඕන. මම කිව්වා කොටස් හතරකට බෙදන්න පුළුවන් කියලා. අපේ සමාජයේ කොටස් හතරකට බෙදන්න පුළුවන් කියලා. ඒ කොටස් හතර තමයි පළවෙනි එක අධ්‍යාපනය ලැබන අය. ඒ කියන්නේ ළමයි මට්ටමට වැටෙන අධ්‍යාපනය ලැබන අය. දෙවෙනි අය තමයි සියලු අධ්‍යාපනයන් අතහැර රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න සහ රැකියා කරන, විවාහ වෙලා නැති, වගකීම් අඩු තරුණ අය. ඒකට අපි තරුණ අය කියලා කියමුකෝ නේද? ඒ කට්ටිය තමයි රටේ ඉන්න ශක්තිමත්ම කණ්ඩායම. ඒ කට්ටිය තමයි රටේ හැබැයි අනර්ථයට වැඩියෙන්ම පෙළඹෙන කණ්ඩායම. ඉතින් මේ ඔක්කොගේම ගැන අවධානය යොමු කරලා අපි හැමෝටම තියෙන වගකීම් අපි ඉෂ්ට කරන්න ලෑස්ති වෙන්න ඕනේ. තුන්වෙනි කණ්ඩායම තමයි තරුණ වගකීම් සහිත. තමන්ගේ දරුවන් වගකීමත්, විවාහ වෙලා තමන්ගේ දරුවන්ගේ වගකීම, දෙමව්පියන්ගේ වගකීම. ඒ කියන්නේ තරුණ වැඩිහිටි පිරිස. මේ කියන්නේ තරුණ වැඩිහිටි පිරිස.
තරුණ යෞවන පිරිස සහ තරුණ වැඩිහිටි පිරිස කියලා කියන්නේ රැකියා කරන දරුව හදන දරුවන්ගේ වගකීම් කරන දෙමව්පියන්ගේ වගකීම් කරන ලොකම වගකීම් කරපිට පැවරිලා තියෙන විවේකයක් නැති වැඩිම ප්‍රශ්න තොගයකට මුහුණ දෙන්න වෙලා තියෙන පීඩණයෙන් ජීවත් වෙන්න වෙලා තියෙන වෘත්තිකයන් ඇතුළු වැඩිම දායකත්වයක් රටට දරන දේශීය නිෂ්පාදනයට දරන දුක් විඳින පිරිස ඒ පිරිස. ඊළඟ කට්ටිය තමයි ඒ යුගය පහු කරලා ඉන්න වැඩිහිටි පිරිස. වැඩිහිටි පිරිස ගත්තම ඔය පිරිස් හතරම ගත්තහම අපේ පින්වත්නි අද අපේ ළමයි ඉන්නේ ඉගෙන ගන්න ළමයි ඉන්නේ පීඩණයෙන්ද නැද්ද? ළමයි ඉන්නේ අධික පීඩනයේ. ළමයි ඉන්නේ මානසික පීඩනයේ. ඇයි මේ මානසික පීඩනය? අධ්‍යාපන තරඟය. අධ්‍යාපන තරඟයක වාණිජ රැල්ලක් බවට පත් කරලා ඒක සංස්කෘතියෙන් බැහැර වෙච්ච ස්වභාවයකට පත් කරලා තියෙනවා. විශේෂයෙන් ඒ කට්ටියට ආගමක් ඒ කට්ටියට යම්කිසි සભ્યත්වයක් සංස්කෘතියක් ගැනවත් ඉගෙන ගන්න අවස්ථාවක් නැති තත්ත්වෙට ඉතා කාර්යබහුල නේද ඉබ්බාගේ කට්ට වගේ පිටේ බෑගේ කෙල්ලගෙන හැම වෙලෙම ඉඳ වෙලා තියෙන නේද දෙකට නැමිලා ඉඳ වෙලා තියෙන සෙල්ලම් කරන්න වෙලාවක් නැති නිදහස් චින්තනයක් නැති පිරිසක් බවට පත් වෙලා තියෙනවා ඒ කට්ටිය හරීම නේද නිකන් හරි අහිංසක සෙල්ලම් ටිකක් තමයි කට්ටියට තියෙන්නේ හැන්දෑවේ රෑ වෙලාවක ගෙදර තනියම කූඩුවකට හිර වුණා වගේ හැම වෙලෙම ශිෂ්‍යත්වය කියන තරඟය සඳහා ඒකට යම් කිසි ඊට වැඩිය සාධාරණ කඩයිමක් ඊට වැඩිය සාධාරණ ක්‍රමවේදයක් සකස් කර ළමයින්ගේ මානසිකත්වය සහ දෙමව්පියන්ගේ මානසිකත්වය ඊට වැඩිය වෙනස් තත්යකට පත්කරන වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ. ඒ නැතත් ඒ දේවල් කරද්දි වුණත් අර පීඩනය නැති වෙන විදිහට වැඩ කටයුතු කරන්න නම් ඒ කට්ටියට යම් කිසි වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ. මේ හැම දෙයකටම කර යුතු දෙයක් මම කියන්නම්. මේ පැත්තෙන් ළමයි උසස් පෙළ දක්වාම ඉගෙන ගන්න ළමයි ඒ හැම කෙනෙක්ම ඉන්නේ දැඩි පීඩිත තත්යක. ඒ පීඩනය තමයි තැන් තැන් වලින් පිට වෙන්නේ. චිත්ත ඒකාග්‍රතාවයක් ගැන හිතන්නවත් බෑ. තමන්ව පාලනය කර ගැනීමක් කරන්න බෑ. තමන්ගෙම අහිංසක සහෝදරයින්ට මේ පුංචි පුංචි ගැටලු හින්දා කඩු පිහි අරගෙන එහෙට මෙහෙට දඟලන එහෙට මෙහෙට ඒවයින් කෙනෙක් ඝාතනය කරන මට්ටමට දරුවෙක් දරුවෙක්ව ඝාතනය කරපු අවස්ථා කොච්චර අඩුද අපේ රටේ නේද? පිහි යනුමක් යන මට්ටම මැරෙන්නම නේද? කපාගත් වෙලාවල් එහෙම තියෙනවා. නමුත් මැරෙන්නම නේද? ඉස්සරත් ඒවා නොතිබ්බ නෙවෙයි තිබුණා. නමුත් මේවා එන්න දරුණු වෙන්නේ මෙයාලට මෙයාලගේ ප්‍රශ්නේදී ඇත්ත තේරෙන්නේ නෑ. පුංචි කාලේ ඉඳන් කිසිම මානසික ශක්තියක් මානසික පුහුණුවක් නෑ. ඒකින්ද පාලනය වෙන්නේ නෑ. ඒ ළමයින්ට දොස් කියලා ඇති වැඩක් නෑ. එතනින් උඩ ඉන්න පිරිස ගත්තහම තරුණ පිරිස කියලා මම කිව්වා රැකියා හොයාගෙන යන පිරිස. ඉතින් මේ කට්ටියට වෙලා තියෙන එක පැත්තකින් අධ්‍යාපනයේ අඩාලලා ගොඩක් කට්ටියගේ සමහර අය විශ්වවිද්‍යාල දක්වා ගිහිල්ලා තියෙනා ඉන්නවා. ඒ කට්ටිය කොහොම හරි ඒ කට්ටියගේ තත්ත්වය ආරක්ෂා කරගන්නවා. නමුත් එතෙන්ට ගිහිල්ලත් විනාශ වෙන පිරිසකුත් ඉන්නවා. අනිත් වැඩි දෙනෙක් ඉන්නේ වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. තවත් පිරිසක් ටෙලිෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නවා. වැඩිපුරම පිරිසක් ඉන්නවා ඒකෙන් ගැලවෙන්න බැරුව ඉන්නවා. මම හැමදාම කියන්නේ නිදහසේ හිතන්න වෙලවන්නේ නැහැ. ජීවිතය ගැන හිතන්න වෙලවන්නේ නැහැ. කීයක් හරි හොයාගන්න ඕනේ. ඩේටා ටික දාගන්න හොයාගන්න ඕනේ. කොහේ හරි ගමනක් යන්න හොයාගෙන යන්න ඕනේ. තමන් ආදරය කරන අයට සලකන්න කීයක් හරි හොයාගන්න ඕනේ. මේ වගේ පුංචි අරමුණු තියෙන්නේ. ඒ වගේ අරමුණක් තුල එක එක ඒවා හොයා ගන්නවා. හොයාගෙන කීයක් හරි හොයාගෙන ඊළඟට ඉතුරු වෙන පුංචි කාලය ගත කරන්නේ පොඩ්ඩක් වෙලාව ඉතුරු වෙනකොටම බස් එකට නැග්ග වෙලාවේ පොඩ්ඩක් වෙලාව ඉතුරු වෙනවා නම් නිදා ගන්න ගියම් පොඩ්ඩක් වෙලාව ඉතුරු වෙනවා නම් කොතන හරි රැකියා කරන ගමන් හරි පොඩ්ඩක් හරි වෙලාව ඉතුරු වෙනවා නම් ඒ හැම වෙලෙම මොකේද? එයාට හිතන්න වෙලාවක් නැහැ ටෙලිෆෝන් එකේ. ඉතින් මොකද්ද මේ වෙන්නේ කියලා එයාලා කල්පනා කරන්නේ. ඉතින් මොනවා හරි දෙයකට අබ්බැහි වෙලා ඒ වගේ ඉන්නවා. ජාතියක් ගැන රටක් ගැන හිතන්න තරම් වෙලාවක් නැහැ. හිතන්නෙත් නැහැ. තමන් ගැනවත් හිතන්නේ නැති තත්ත්වයකට පත්වලා ඉන්න වැඩි පිරිසක්. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තහම එතකොට වෙන්නේ මොකද්ද? අපි නේද අපි හිතුවට ජාතියක් වශයෙන් අපි පිරිහෙනවා කියන පණිවිඩයක්වත් මෙයාලට යන්නේ නැහැ. පාලනය කරන්න කොට පාලනය කරගන්න බැරි. ඇයි? ඒ හිතවල පාලනය පුරුදු කරලා නැති හින්දා. පාලනය පුරුදු කරලා නැති හින්දා පාලනය කරන ක්‍රමය එයාලට කියලා දීලා නැති හින්දා. ඒ කියන්නේ ඔක්කොම අසරණ තත්ත්වයක තියෙනවා. ඉන්න එහා ගිය කට්ටියකට ජාතියක් ගැන හිතන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි. ඒ කට්ටිය විවාහ වෙලා ජීවන අරගලයට හොඳට වැටිලා ඉන්නේ. පළවෙනිම තමයි ළමයා පාසලට දාගන්න
ඉළඟට එතනනි දම පටන් ගත්ත හම එතන ඉදලා තියෙන දෙමවපියන් යුතුකන්ටි ඉවර කරගන්න බැරුව නේද දෙමවපියන්තක රණ්ඩුවල්ලන වෙලාවල්තියෙන බොහෝවිට රණ්ඩුවලටත් වැඩිපුරඉන්න යාලා ඒති නොක්කොම මේ පවුල් රණ්ඩු ටික තියෙන්නේ නේද තමන්ගේ පවුල රැක ගැනීම පිළිබඳව ඇති මේ සමාජ ස්තරය ගත්ත හම හොඳවට අපිට තේරෙන්ඩෝන වැඩි දෙනෙක් පීඩිත වෙන්නවා තමන්ට ඉතාම විශාල කාර්භාරයක් රැකියාවෙන් ලැබෙනවා ඊටමතර ඥාතීන්ගෙන් එකන නෑදැයින්ගෙන් දෙමවපියන්ගෙන් දරුවන්ගෙන් පාසල්වලින් එන පීඩනය ඉතා විශාල පීඩනයක් ආර්ථිකයක්ත් එක් එන්ඩෙන්ඩෙන්ඩ ආර්ථිකය වැටෙන්ඩ 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 අඩුම ගානේ බාහිර රැකියාවක්වත් හොයාගන්න ඇතන් සුවන් රැකියාවක්වත් කරන්න බැරිතත්වකට රටාද පත්වෙලා තියෙන තියෙන ජීවන උපායන් සියල්ලම විනාසවෙමින් තියෙනවා තනියම දියුණුවෙන්ට අමාරුතත්වකට පත්වෙමින් තියෙනවා මේ තත්ත්වයන් යටතේ ඉතා දැඩී මානසික පීඩනයන් සහිතව ඉතා හිත ශක්තිමත් පිරිසක් තමයි මේකින් ගොඩ එන්නේ හුඟක් කට්ටිය දුරල වෙන තත්වකට පත්වෙලා තියෙනවා. ඉතින් ඊළඟට එතනින් එහාට ආපු වැඩිහිටි පිරිස තමන්ගේ පවුලේ වගකීම ටිකටි තරුණයට බාරදීලා ඉන්න පිරිස විශ්‍රාමික රැකියාව විස්්‍රාමිති පිරිස ඒත් ගත්ත හම ඒ අයට තමයි ඊළඟ ප්‍රශ්න ගොඩා තියන්නේ රට පිළිබඳ ආදරයක් තිබ්බය රට පිළිබඳ කැක්කුමක් තිබ්බය රටේ සිද්ධ වෙන වේසනයන් හොඳර පේනවා පවුල සිද්ධ වෙන වේසනයන් පේනවා මේ සීග්‍රෝ වෙනස්සෙන සංස්කෘතිය දිහා දැක්ක හම යාලට ලොකු පීඩනයක් ඇතිවෙනවා ඉතාම යහපත් සංස්කෘතියක ඉඳලා ඉතාම අයහපත් තත්වකට පත්වෙච්ච සමාජයේ තියෙන වෙනස හොඳින්ම මානසික අත්දකින පිරිස තමයි මේ පිරිස ඉතිං ඒ අයට හවුහරණක් රැකවරණයක් නැති ස්වභාවයක් තියෙන තමන්ගේ තුළින් ශක්තියක් උරගා බලන්ඩ තමන්ගේ තුළින් නිදහස්වෙන්ඩ තමන්ගේ තින කෙස්වලින් නිදහස්සෙන්ට එකට තින අවකාසේ බොහොම අඩුයි පුළුවන්තරම් භාවනා මධ්‍යස්ථාන සහ සමහර වෙලාවට බොහෝ විකෘති ධර්මයන් වලින් රට පෝෂණය කරන තැන්වල ගිහිල්ලා හරියට අසරණ වෙලා තිබ්බ ටිකත් නැති කරගෙන කටයුතු කරන ගතියක් පේන්ට තියෙන ති මේ සියලු දේ සඳහා මැදිහත්වීමක් තියෙන් ඕනෑ ඒ මැදිහත්වීම අපි බලාගෙන හිටිය හැමදාම කවුරු කරයි කියලද පත්වෙන පාලකයෝ පත්වෙන රජයවල් මේ සමාජය බලගැන්වීමේ සමාජයට මඟ පෙන්වීමේ වගකීම හැමදාම නායකින්ට තින් නායකෙක් මොකටද නායක මොකටද නායකු තමන්ගේ පක්ෂේ හෝ තමන්ගේ පාට හෝ තමන්ගේ කට්ටිය හෝ මේ දිනලා හුරේදාන්ට දනාහිෝ නායකය මොකටද නායක මඟ පෙන්වන්නට නායකයා කියන වචන තේරම තියෙන මඟ පෙන්වන්න අන්න අය පෙරටු කර කොට ගමන් කරන්න අන්න අය පෙරටු කොට ගමන් කරන්න නේද ලංකාය වගේ රටක අන්න පෙරටුකොට ගමන් කරන්න ඉතා ආදර්ශය කෙනෙක් වෙන්ඩෝන ගමේ නායක ආදර්ශමත් වනත් ගම හැදෙනවා හටේ නායක ආදර්ශ වෙන්ඩෝන තකන් ඒ අය තමන්ගේ තුළ තියෙන මානසික ශක්තිය ප්‍රයෝජනයට අරගන්න කෙනෙක් පවට පත්ෙන්ඩෝන අපේ රට කවදහර දියුණු වෙන්නේ අධ්‍යාත්මික දියුණුවෙන් යුත්ත නායකයන් රට කරවන්ට පටන්ගන්න කාලෙක පටන් ගත්තොත් කවදහරි එදාට විතරයි ඒකැනි මහත්මා ගතිකුණෙන් යුක්ත ධර්මයෙන් පෝෂණය වෙච්ච අය රටේ හැමතැනකම නායකත්වයන් හොබවන්ට පටන් ගත්ත කාලෙක රටේ දියුණෝ කොච්චරද කියලා කියන්න බෑ. එතුට මේ අය මේ රට හදර දෙනකම් බලාගෙන හිටිය යුගය තැන් අවසං කරන්න ඕනෑ නේද. තවත් එක් ජනකොට්ටාසයක් විදිහට නායකත්වයන් සපයන්න ෑනි මොද කරන්න එකට ති මනහර ගොඩ ැගල කදාගෙන නද කියකරි හොයාගෙනයකින් කොන්ත්‍රාත්තුවක් කරගෙන ඉතින් ඒව කරගෙන තමන්ගේ වර්ග පරම්පරාව දියුණු කරගන්න රස්සාවත්තමයි දේශපාලන කර කියන්න දේශපාලන කියන්නේ හසව ඒකනෝ දේශපාලන පත්වීමක් මොහරි හම්බෙනකොට ඒක පුද ලද දෙයක් කියලා කියන්නේ එක තෑගක් කියලා කියන්නේ තමන්ට මොකක් හරි මේ රටේ දැකල තියනද නායකත්වයකට මොකක් හරි පත්වෙනකොට ඒක මේකෙන් පුදන ලද කියල උපහර උත්සවයක්ත්තින එක ඒක පිදීමක් එකන දුන්නා ඒ මේ වෙලා තින සේවකේ බාට පත්කර ගැනීමක් නමුත් මිනිසු තිලති සංකල්පමකක්ද ඒක පුද ලද දෙයක් එතකොට එහෙම වෙන්ඩ බෑ එහෙම වෙන්ඩ බෑ එක අපි රටේ ඉන්න අය ඒ නිවම මඟ පෙන්නන්නේ නැත්තං බෞද්ධ විදිහට අපි මොකද කරන්න ඕනෑ අපි බෞද්ධකම පලවෙනියෙන් තමන්ගෙ තුළට අරගෙන තමන් ශක්තිමත් හිතක් ඇති කෙනෙක් බවට
ඉක්මනින් පත්තෙන්ට ඕන රට ජාතිය ගැන හරි හිතලා හරිද මේ කෝලං ටිකත්වෙන අපේ ඇඟවට තියෙන කෝලන්ටික එහා ගෙදර ප්‍රශ්න තියෙනවා හරිද එතකොට සහෝදරින්ගේ ප්‍රශ්න වගේයක් තියෙනවා ළඟ තියන වැටවල ප්‍රශ්න වගේ පොඩිපොඩි දෙවල්ටික් තියන එකන කිය පෙව්වා හද අපේ මිනිසුන්ගේ වැඩේමකද ළඟමඉන්න කවර කියපු දෙයක් කරපු දෙයක් කරගෙන ඕක ලෝක තියෙන ලොකුම දේවිදියට අරගෙන ඔය පිස්සු ගතියට එන්නේ මේ අපේ හිත එකඟ නැතිහින්ද හය නැතිහින්ද පොඩි දෙකදි සැලනවා සැල්ල මොකද කරන ළඟ ළඟ ඉන්න බිඳෙනවා ඇම බිඳන එක කියන එක බලන්න මුළු රටම බිඳිරතියෙන්නේ බිඳෙන්ට ඕන හැම පැත්තකින්ම බිඳි 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 යනවා ඒක රාසී වෙන්නේ නෑ ඒක රාසී නොවීම හේතුවෙන් මේ අපි ජාතියක් වසයෙන් ඉතාම පල්හට වැටමින් තියෙනවා අන්න ඒ තත්ත්වයෙන් බේරිලා ඉදිරියට එන්ඩ නං අපිට අනිවාරයෙන්ම පුළුවන්කම තියෙන්ඩ ඕනෑ අපේ මානසික ශක්තිය වර්ධනය කරගන්න ඕනම තත්ත්වයක් ඇරතේ එකමුතුව වාසය කිරීම සඳහා ඕනම තත්ත්වයක් යටතේ එකමුතුව වාසය කිරීම සඳහා අපිට ඉවසීමෙන් කටයුතු කිරීම සඳහා ශක්තියක් ගොන්නා ගණ්ඩුන අන්න ඒකට අපේ තුළ එන්ඩෝනෑ සිංහල බෞද්ධ කියන සංකල්පමය අදහසක් අපට එන්ඩෝන ම සිංහල කෙනෙක් වගේ ම බෞද්ධ කෙනෙක් කියෙන ගැඹුරු සංකල්පයක් එන්ඩෝන ඒ ගැඹුරු සංකල්පය තුළ අපිට තියෙන්වන සිංහල කෙනෙක් විදිර බෞද්ධ කෙනෙකුතිර මම ගැඹුරු හැඟීමකින් කෙලින් ඉන්න කෙනෙක් මම ඇද වෙන්නේ නැති කෙනෙක් මාව හොල්ලන්ට බෑ කාටුවක්වා හරිද අන්න ඒම හොල්ලන්ට බෑ කියන දැඩි හැඟීමක් තියෙන්ඩෝන මම අරමුණකට යනකිර මම ලෝකඉන්න ශක්තිමත්ම ජාතියක සාමාජිකය හරි අන්න මේ කෙඩෑරි වෙන්න නැතුව හරිද අපි ඉස්සර කියනවන මේ සුද්ද වගේ කියන්න අපේ මිනිසුන්ට තිබ සංකල්ප සුද්ද වගේ කියලා පොඩ්ඩක් එංගලන්ත පැත්තර එකංගහිම පෙන්න්න ඕන සුද්දගේ හැටි ස්ටේිය අදිහට එකං කියල පෙන්න්න ඕන සුද්දගේ හැටි එල ජීවත් වෙන හැටි තිරිසන් ජීවිත වගේ කිසිම සංස්කෘතියක් කිසිම චාරයා එහෙම නැති මේ මිනිස්සුන්ට අපි මොකද කරන්න කියන්න පටන් අර නේද එතකට අපේ පැත්තෙන්වා සිංහලෑ වගේ කියන කතාව එමකද අපි අපිට තියෙන්ඩුවන අපිට තියෙන අනන්‍යතාවයක් අපි මේ හාට මෙහාට ඇඳගෙන නේද එක එක විකාර කෝණයකින් වැඩ කරන වෙලාවල් තියෙනවා අනවශවිදියට එහම නැතු අපිට අපේකමක් අපේ අන්නන්‍යතාවයක් තියෙන්ඩුවන එකතුව තියෙන මානසික ශක්තියකින් පිරිස් හෙබි පිරිසක් මානසික ශක්තියකින් පිරි පිරිසක් දන්නවද සිංහ කියන මේ සිංහ කියලා කියන වචනේ නැතන් සිංහයා කියන සතා සිංහයා කියන සතාගේ තේරුම් මොකක්ද මේක බුදු හාමුදුරුව භාවිතා කරපු උදාහරණයක් ධර්මය තියෙන එකක් හරිද සිංහයෙක් වාගේ සතර ඉරියව්ව සිංහයාගේ සතර ඉරියව්ව ගැන ධර්මය තියෙනවා සිංහයාගේ සතර ඉරියව්ව කියලා කියන්නේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගත්තහම හිටගෙන ඉන්න ඉරියව්ව ගත්තහම ඇවිදි ඉරියව්ව ගත්තහම නිදාගෙන ඉරියව්ව ගත්තහම ඒක තියෙන වීර සම්පන්න පෙනුමක් සිංහයා කියනකොට තියෙන්නේ අපි දන්නවා අපි කියන්නේ සත්තුන්ගේ රජා කියලා නේද සත්තු අතර ඉන්න වීරම සත්වයා කියලා ඉතින් ඒ වගේ මේ සිංහ කියන වචනයත් එක්ක අපේ තුල ඇති වෙන්න ඕන සිංහල ජාතිය කියන්නේ මානසික වශයෙන් ඉතා ශක්තිමත් පිරිසක් කියලා. ඇද මේවා ගැන ඇත්තටම අපි හිතන්ඩ ඕනෑ. ඇ අපේ වගේ රටක සිංහ කියනට එක් බාට මතක් වෙන මොකක්ද මිනිසුන්ට ජාතියද මොකටද පාවිච්චි කරගෙන තියෙන් නැර මත් පැන් ජාතියකට ඒ වගේ ලොකුවට රටක තියෙන ජාතික සලකුණක් ඒ වගේ පහද්දයකට දාණ්ඩ දෙන්න හොඳ නෑ රටේත්ති අනන්තාවට හානිය කවදේව ගෙන කතා කරේ ඇයි ඒ වගෙන ක්‍රියාත්මක වෙන්න ඇත්තේ නද අපි හොඳර තේරුම් ගණ්ඩුවන අපි කඩාබිදින ස්වරූපය තියෙන දේවල් ගොඩක් තිය නොකෙන සිංහයාගේ අභිමානය කියලා නේද සිංහයාගේ අභිමානය කියලා දාන්න මොකත් මේ මත්වෙන එක මත්වෙන එකතම සිංහයාගේ අභිමානයමයි එතකට අපි දගෙන වෙලාකට අභිමානය පාරය අවිද ගණඩත් දරුන්න හැටම හැටේ වියන ජාතිය වැනිවැනිඉන්න වෙලාකට දකිනවා පාරවල්ලල පවා ඇති මේ ඔකොටෝම හේතුව අපේ තියෙන මානසික ශක්තිය උරගා බලන්න ඇතිකම අපි ශක්තිමත් වෙන වැඩ පිරිවෙලා හදන්නන දැන් අපි දවස් හතරක් තිස්සේ සමාධිය ගැන ගැන ගත්තා
ඉති ඉගෙනගත්ත අයට මම මේ කියන්නේ ඉගෙනගෙන අපි කතා කර අය ගැන කතා කරලා යමක් වර්ධනය කරගන්න මම පැවරුම් වගේ අත් දුන්නා. ඉතින් නිවසේදී තමන්ගේ සමාධිය වර්ධනය කරගන්න වෙලාව දාගෙන කරන්න පටන් ගන්න අනිවාර්යෙන් කරන්න පටන් ගන්න මම මේ කියන හින්දා මේ කරන්න ඕනේ. හරි රටට ආදරේ නම් ජාතියට ආදරේ නම් තමන් ඉතා නිවැරදි කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒක අනිවාර්යම වියුත්තක් මේ කාල වෙනකොට. හිත ශක්තිමත් කරගත්තොත් අපිට වෙනදා නොපෙනිච්ච දේවල් පේනෙන්න පටන් ගනී. නිරවුල් මනසක් ඇති වෙනකොට තමන්ට යන්න පුළුවන් කඩයිම් දැනෙන්න පටන් ගනී. හරිද? තියෙන වැටිලා වගේ තියෙන මානසිකත්වයේ කෙලින් වෙන්න පටන් ගනී. මට බෑ කියලා කියන தත්ත්වය අයින් වෙන්න පටන් ගනී. පුංචි දෙයකින් පවා අපි දන්නවනේ මීකුණකින් පවා නේද ජීවිතේ ගොඩනගන්න පුළුවන් අවශ්‍ය කරන ශක්තිය අපේ හුඟාක් කට්ටිය තමන්ට තියෙන ශක්තිය උරගා බලන්නේ නැහැ. ඒක මොට කරගෙන ඉන්නේ මට බෑ කියන තැනයි ඉන්නේ. එහෙනම් මට බෑ කියන තැන ඉන්නේ නැතුව අපි අනිත් හැමෝටම ආදරයෙන් කියලා දෙන්න කරුණාවෙන් කියලා දෙන්න මෙන්න මේ චිත්ත සමාධිය වර්ධනය කරන්න ඒක අපේ ජාතියේ සංස්කෘතියේ කොටසක්. හරිද? අපිට අපේ සංස්කෘතියේ කොටසක් දැන් තමයි අපි මානසිකව ශක්තිමත් වෙන්න ඕන වෙලාව. හරි? එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ රට විනාශ කරන අර මම කිව්ව ඔළුවෙන් කරන යුද්ධය. හරි? ඒක බුද්ධිය නෙවෙයි. ඒක ඒ කරන්නේ බුද්ධිමය යුද්ධයක් කරන්නේ. උපක්‍රමශීලී යුද්ධයක් තියෙන්නේ මේ වෙනකොට. ඒකෙන් ජය ගන්න නම් අපිට නිරවුල්ව මේවා අපිට පේන්න ඕනේ. මේ අල්ලන රණ්ඩු ඔක්කොම මේ රටේ කාගේ හරි කියලා කියන දෙයක් නැහැ. කවුද කියන්න දන්නව? අනේකුත් රාජ්‍යයන්වල කූට උපක්‍රම කියලා දන්නවද? කපටි හිවලා මං හැමදාම කියන්නේ කපටි හිවලා පැත්තකටලා බලාගෙන ඉන්නවා මස් කෑල්ල දැහගන්න බලු රංචුව මස් කෑල්ලට pore කරනකොට. බල්ලන්ට pore මතක් වුණාම බල්ලෝ poreට වැටුණාම බලු pore ඇරඹුණාම ඉන්නේ කොහෙද කියලා මතක නැහැ. pore කන්නේ මොකටද කියලාවත් මතක නැහැ. හරිද? pore කන්නේ මොකටද කියලා මතක නැහැ. අන්තිමට pore එහාට මෙහාට යනකොට මස් කෑල්ල පැත්තක හිවලා මොකද කරේ? මේක අරන් ගියා. අන්තිමට අර කට්ටිය pore ඉවරලා තුවාල කරගෙන බෙල්ල තුවාල කරගෙන තුවාල කරගෙන වැටිලා බලන මොකටද අපි pore කෑවේ? මස් කෑල්ලට. කො මස් කෑල්ල? නෑ. ඒක තමයි අපේ රටට වෙන්නේ. අපි ජාතියක් විදිහට එකමුතු වෙන්නේ නැත්නම් අපි හැමදාම පරාදයි. මේක දැඩිව ඉතා දැඩිව හිතර ගන්න ඕනේ. මේවා තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැත්තේ ඇයි? අපි නොසන්සුන් හින්දා. හරිද? ඒක හින්දා ගැඹුරු සමාධියක් කෙසේ වෙතත් යම්කිසි සමාධියක් අත්විඳින්න සූදානම් කරගන්න තමන්ගේ ජීවිතේ එතකොට ලොකු පන්නරය ලොකු වෙනසක් තේරෙයි. අනිවාර්යෙන් තේරෙනවා. සීල සම්පන්න වෙන්න යම්කිසි පුංචි හෝ භාවනාවක් කරන්න අපි මේ වැඩසටහන ඇතුලේ බොහෝ භාවනාවන් සිද්ධ කරන හැටි කියලා දීලා තියෙනවා. හරිද? එක භාවනාවක් තරුණ අයට හොඳටම පුළුවන් කරන්න ඕනම භාවනාවක් කරා කියලා තරුණයෙකුට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අද ඉඳන් හරි කරන්න නැති අය දවසකට එක්වරක් බුදුන් වඳින්න මම ප්‍රතිපත්තියක් කියලා දුන ජනවාරි පළවෙනිදා ඉඳන් අරගෙන ඉන්න. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න දවස ඒ ප්‍රතිපත්ති තමන්ගේ අරමුණ දවසකට එක සැරයක් මෙනෙහි කරන්න කියලා කිව්වා. මම ආයෙ මතක් කරනවා අරමුණ මෙනෙහි කරන්න කිව්වා. ඒ සඳහා දිනපොතක් පාවිච්චි කරන්න කිව්වා. දැන් ඉඳන් පටන් ගන්න පුළුවන් මේ ප්‍රත්‍යවේක්ෂා ප්‍රතිපත්තිය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඒක ධර්ම ප්‍රතිපත්තියක්. එතකොටයි ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෙක් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ප්‍රත්‍යවේක්ෂා සමාජිකත්වය ගන්නවා කියලා කියන්නේ කොලේකින් ගන්න එකක් නෙවෙයි. ඒක ප්‍රතිපත්තියෙන් ගන්න එකක්. අපි නිවැරදි සිංහලයේ විදිහට බෞද්ධයේ විදිහට ඉදිරියට යන්න නම් සිංහලකම රැකගෙන රටේ ඉන්න සියලු ජාතීන්ට මඟ පෙන්වලා මේකේ තේරුම මේවා කතා කරද්දී කියයි සිංහල බෞද්ධයෙන් උසිගන්වා අය කියලා. නේද? මේ කාලේ තිබ්බ අනිත් ව්‍යසනය මම කෙලින්ම කියන්නම්. කෙලින්ම කතා කරන්න ඕනේ හින්දා අනිත් දේ තමයි අපිට මේ වෙනකොට වෙලා තියෙන කරුමේ අපේ රටේ තීරණයක් අරගෙන තියෙනවා මිනිස්සු සිංහල කියන වචනයක්වත් කතා කරන්නවත් හොඳ නැති එකක් කියලා. එහෙම සංකල්පයක් වේගෙන් මේ සමාජයේ වතුරෝල ඇරලා ඒක කතා කරන්න හොඳ නෑ. ඒක හොඳම නැති දෙයක්. මේ යුද්ධයත් එක්ක ආපු මානසික යුද්ධය ඒක. හරිද? සිංහල ජාතිය මොට කරන විශාල වැඩපිළිවෙළ සංවිධානාත්මක යනවා.
ඒකට්ටිට තමන් කෞුද කියලව කතා කරන්න තහනම් කතා කරන්න බැරිතත්වයක ඒක තහනමක් නෙවෙයි ඒක යන්නේ එක්තර මානුසික මෙහෙවුමක් යනවා. ඒව තේරුම් ගත්ත නැති අපිට අපේ ජාතිය සම්පූර්ණයම නැතිවෙලා යනකං ඉදී නද දැංව පන්සල්ලට එනවා වෙලාවට අනිත් ජාතිකයින් නොයෙකුත්තාකාරය කට්ටි ආගමි කටයුතු කරන්න එනවා ඒ එන්නේ සුළුතරයක් අය ඉන්න පැතිවල. ඒ අය මහාතරයක් විදියට ඉන්න පැතිවල එහෙම එක නෑ. ඔය රිංගීම රිංගන්නේ වෙනමකටන්නේ ඔය කියන සර්වාගම සංකල්පය කියන එක අස්සේ අන්තිම ප්‍රතිඵලය තමයි පහර දෙන්න පුළුවන් වෙච්චලාවට පහර දෙනවා. අපි කමන්නේ හැමෝත් එක්කම සමගිව ඉන්ඩෝන කිසි කතාවක් නෑ ඔක්කොමත් එක සමගි සම්පන්න ඉන්ඩෝන හැබැයි අපේකම අමතක කරන්නේ නැතුව අපේකම තියාගෙන තමන්ගේකම තියාගෙන තමන්ගේ අනන්තාවය තියාගෙන ශක්තිමත් ඉන්ඩෝන. ලඟින්ම ඉන්න මනුස්සයාගේ තියෙන කපටිකං තේරෙන්නේ නැහැ අපි නොසන්සුන් වුණොත් අපි උදව කරනකට අපි එක මහාලාභයක් කියලා හිතුවොත්හෙම අපිට නොයෙකුත් ආකාරයට දෙන මේක ලනුවද නැද කියලා බලාගන්න බැරිෙන එන්න දේට ලෝබයෙන් දැඩිව ලෝබේ ඇතිවෙච්චකම ලනුවද නැද කියලා හොයාගන්න බැරවෙන දේශේ ඇතිවෙච්චකම ලනුවද නැද කියලා හොයාගන්න බැරවෙන එතකට එන්න මුලා වෙනවා අන්තිමට කර කියයාගන්න දෙයක් නැති වෙන ඔය එකක සංවිධාන කියයාගෙනවා ගංවල ළමයිට දෝ කරන්න කියලා ඇවිල් එකට හිමින් සැර කරන්නම ගද අන්‍ය ආගමික කරනයක් සිද්ධ කරන ඊළඟට ගංගානය නොයෙකුත් සංවිධාන තියෙන අපේ පින්නත්න්නේ නාය දෙන්නෙන හරි හොගා ගංවලට මේ දේ වෙලා තියෙන එකටිය හැල බලහත්කාරෙන් අපි ුවමනාකුත් නෑ නමුත් අපිට ලොකුට ඔලුටතාන මෙචර අය දෙන්න මෙච අය දෙන්න මේ කරන මේ කරන එක අපිටත් මතක්න අපි අරගෙන තිෙන නායගැන ඉතින් නිකාන් අයාරගෙන අන්තිමට පොලිගක ඉන්නමටමට පත්තර බලනකට මේවා යටටඉන්න වෙනත් ආකාරක වැඩ පිළිවෙල අපි අපි ග්‍රහණය ලක් කරගෙන ඉවරයි මේ ඔක්කොටෝ මහු වෙන්නේ අපි නිරවල් මනසක් නැතිහින්ද හරි නිරවල් ක්‍රමවේදයක් නැතිහින්ද ඒකන්ද අපි ළමයි වසේ ළමයින්ව වර්ධනය කරගන්නට වැඩකට යුත්තක් ආරම්භ කරලා යන්ඩෝ ඉතින් තමන්ට යම් දෙයක් තේරුණා නං ඉක්මනින් මොකක්ද මේ කිව්ව කියලා හොයලා නිවන්දකින්ට බැයිනම් හරිද නිවන්දකින්ට අදහසක් නැත්තං අඩුම තරමින් රට ජාතිය වෙනුවෙන් තමන් නිවැරදි කෙනෙක් බවට පත්වෙන්ඩ මේක කාගේත් වගකීමක් ඇති වෙලාව මේක කාවුරුත් හිතන්ඩෝන වෙලාව රට ජාතිය වෙනුවෙන් මම සමාධිය වඩන්ඩෝනේ මම ඒකාග සිතක් වර්ධනය කරගණ්ඩෝනේ මං මගේ කෝලන් ජීවිතය අයින් කරණ්ඩෝනේ මේක නැගි හිටින්ඩෝන වෙලාව නැත්තං ඉන්ඩුවක්වත් රට නැතිවේ කියලා හැමෝම ඔය ළඟ තියෙන ප්‍රශ්නය අයින් කළ දාලා පුංචි පුංචි දේවල් ගැන හිතන එක පැත්තකින් තියලා තමන්ගේ දියුණුව ගැන හිතන්ඩෝනේ තමන් දියුණු කෙනෙක් බවට පත්තෙන්ඩෝනේ මොනම තත්වයක් ඇට හරි දියුණුවෙන්ට පුළුවන්කම තියෙනවා කවුරුවත් අපේ මිනිසුන්ට දව කරන්න ඕනෙ නෑ අපි අපිට එකතුුණු නැගිහිටින්ට පුළුවන් අපි ළඟ වැටෙන මිනිස්සුන්ට දව කරන්න ක්‍රමවේදයක් සකස් වෙන්ඩෝනේ හරි පුළුවන් අය අයික අවංකව කරන ක්‍රමයක් වෙන්ඩෝනේ ඒව තමයි රජයවල්වලින් කෙරෙන්ඩෝනේ නේද පුළුවන් අ ලෝක ඕවන් තරන් ඉතා දියුණු තත්ත්වයක් තියෙන ඉත්තත්වයෙන් ඉන්න සිංහල මිනිස්සු ඉන්නවා හරි ලාංකිකව ඉන්නවා සිංහල කියන පැත්තක තියන්න ලාංකිකව ඉන්නවා ඒ ඕන තර ලංකාවට ආදරේ නද අපි ඉන්න සහෝදර පිරිසත්තමයි ලංකාව ක්‍රස්තියාන පිරිස කියන්නේ ලංකාව බෞද්ධවිඩ පිරිස කියන්නේ ලංකාව මුස්ලිම් පිරිස කියන සහෝදර විදිර සලකණ්ඩු ඥාති විදිර සලකණ්ඩුවන ඒක දෙකක් නැහැ ඇ ඒකට හානි කරන්නවත් ඒකට ප්‍රතික්ෂේප කරන්නවත් කියන එක නෙවෙයි ඉතින් ඒ සියලු දෙනා එක එකමුතුව රටජය ගැනීම සඳහා මඟ පෙන්න්නෝ විදිහට මෙච්චර කල් ආපු විදිහට අපි හීන දීන වෙන්න ඇතුව මඟ පෙන්න්නන්ඩ ඕන කාටත් සුදුසු විදිහට රට මූලික කරගෙන ඉතින් ඒ සඳහා සාධාරණ ප්‍රතිපත්තියක් හැදෙන්ටනම් බෞද්ධ ප්‍රතිපත්තිය තුරට එන්ඩෝන තමන්ගේ සිත ඉතා ශක්තිමත් කරගණ්ඩෝන හිත ශක්තිමත් කරගණ්ඩෝන එනම් හැම තැනකම කියවන අරමුණකට යන්ඩනම් අපි හිත හිය කෙනෙක් වෙන්ඩෝන දින හතරක් තිස්සේ කතාකරපු සමාධිය ගැන හොයන්ට පහුගේ දින හතරතුර අදනම් මේ බණැහුවේ හද මොකක්දේ හාමුදුරුව කියරතින කෙන හොයන්ඩ ඒ හොයලා ඉළඟට අපි ළමයි ගැන විශේෂ වැඩසරහනක් කරා පහුගෙටිගේ එතකොට ඒ ආයසරයක් ඒව හොයලාගන්ඩ හොයලාරගෙන අහන්ඩ කොහොමද අරමුණකට යන්න කියලා බලන්ඩ තමන්ටෙන බාධක ජයගන්ඩ බුද්ධර්මය තුළ තියෙන විද්‍යාත්මක ක්‍රමවේදය ගවේශණය කරන්න ශක්තිමත් පුරසෙක් බවට පත්වෙන්ට ශක්තිමත් දියනයක් ශක්තිමත් පුතෙක් බවට පත්වෙන්ට ශක්තිමත් යුවතියක් බවට පත්වෙන්ට ශක්තිමත් තරුණෙක් බවට පත්වෙන්ට ශක්තිමත් අම්මෙක් තාත්තෙක්වෙන්ට ශක්තිමත් සීය කාච්චයෙක් වෙන්ට ඒ වෙනමකොටත්න්නේ ජීවිතය ජයගැනීම සඳහා රට ජාතිය වෙනුවෙන් හරි තමන්ගේ හිත ශක්තිමත් කරගන්න ගල්ගෙඩියක් වගේ හිතක් හදාගන්න ඕනේ එතන තමයි ලෝකෙට කවදාකත් කිසිම තැනකට පරාදීන වෙන්න නැති ජාතියක් හැදෙන්ට නම්
හිත් ශක්තිමත්වෙන්ට මේ අතීතය තිබ දෙයක් අතීතය තිබ දෙයක් දේවාන අපිය තිස රජ්ජුරුව බෞහොඳ බෞද්ධයෙක් එ දුටගැමන් රජ්ජුරුව හොඳ චිත්ත ශක්තියක් තිබ බෞද්ධයෙක් ඉති ඒහින්දා මේ ශක්තීන් ගැන හිතලා මම තවත් මගේ ප්‍රදේශයේ රජෙක් වෙනවා රැජිනක් වෙනවා මගේ ගමේ නායකෙක් බවට පත්වෙනවා අන්නයට මඟ පෙන්න්නෙක් බවට පත්වෙන මගේ පවුලට මඟ පෙන්න්නෙක් බවට පත්වෙනවා හරි අන්නේ විදිහට හැමෝම නායකත්වයන් වල ලක්ෂණ වර්ධනය කරගන්න මද්‍රව්‍ය කියන මාත්‍රයකට ඉඩ තියන්න එපා හරි දැනෙනකොට මද්‍රව්‍ය රට මතක් කරගන්න ජාතිය මතක් කරගන්න මත් පැන් ටිකක් බොන්න කියලා සාදයකට හරි මත් පැන් ටිකක් බොන්න කියලා මේ වෙලාව එකට වෙලාව නෙමෙයි කියලා හිතන්න හැම වෙලෙම මේ පණිවිඩය හැමතැනටම දෙන්න මේ වෙලාව එකට වෙලා නෙමෙයි ඒක පුළුවන් පස්සේ ඉස්සෙල්ලා දැන් අපිට තියෙන්නේ රට ජාතිය බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරන්න ඕනේ තමන් ධර්මානුකූල වෙමින් අන් අයට අන් අය සුරක්ෂිත කරගන්නමින් කටයුතු කරන්න ඕනේ ඉතින් එහෙමනම් ඒ වෙන ඒ තියෙන ලොකු අරමුණක් තමයි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන එක ඉතින් ඒකින්ද අපි අපේ සමාජ කතිකාවතක් විදිහට මේ චිත්ත ඒකාග්‍රතාවය කියලා එකක් තියෙනවා මේක තුලින් අපිට නොසැලී ඉන්න පුළුවන්කම තියෙනවා කියන එක තම මරණාධාර සමිතියක නම් කටයුතු කරන ඒ කට්ටියට මේක කියන්න ඕනේ තමන්ගේ පවුල ඇතුළේ මේක පතුරවන්න ඕනේ තමන්ගේ යාළුවෝ තුළ මේක පතුරවන්න ඕනේ පතුරවන්න තමන් මේක අත්දකින්න ඕනේ එහම අත්දැකලා ඒක සමාජගතකරන ජාතියක් විදිහට අපි සමාධිමත් ජාතියක් වෙන්න ඕනේ එක අරමුණකට එකට යන ශක්තිමත් පිරිසක් බිහි කර ගැනීම අත්‍යවශ්‍යයි හරි එවැනි ආකාරයට ශක්තිමත්ව කටයුතු කරන්න හැම කෙනෙකුටම ශක්තිය ධෛර්ය වීරය අධිෂ්ඨානය වාසනා ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාව දායකත්වය වසයෙන් සඳහන් කළ තින පානදුර ප්‍රදේශී පදිංචි ප්‍රත්්‍රවේක්ෂා දේශන මාලාව නර්මණ පින්වත් ඥාති පිරිසක් කියලා සඳහන් කළ තියෙන්නේ. වින්සන් දසනායක චාලට්න වුණා ජයසිරි පෙරේරා ඥාන සේන දසනායක දසනායකගේ ප්‍රීති සේන කියන මේ පරලෝ යන්නට යෙදුන ඒ පින්වන්ත අයට පුුණ්‍යන මෝදනා කිරීමත් සම්බන්ධ වූ සියලු දෙනාට මහා විදෙස්ගතව සිටින උදේනි ප්‍රියංගා ඇතුළු සියලු ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අපවත්ති වදාළ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධර්ණාගම කුසලදම නායම් පාණන් වහන්සේට පින් පැමිණීම හා මියගේ රණවිරුවන්ට පින් පැමිණවීමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාට උතුම් ධර්මය අවබෝධ වේවා කියන අරමුණෙන් අද දවසේ මේ දායකත්වය දරපු පින්වන්ත පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී ජීවන ලැබේවා මේ පරලෝකියත්න්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.